යිබන්දුවපුත ඔන්න අද තමයිඌුව පලාාත් එකුණහස්්‍රේණය පෙරහුරු පරීක්ෂණය පැවැත්වෙන්නේ විද්‍යාව විෂය. අපි මේ වීඩියෝ එකකින් උත්තර ටික බලලෙමු විව්හගත ප්‍රශ්න හතර. පලවෙනි විවගත ප්‍රශ්නය පහලුස්සිනි පාඩම ආශ්‍රිතව ලැබිල තියෙන්නේ මෙවරත් එය එසේමයි සාගර පරිසර දූසනය පිළිබඳ ප්‍රශනය තමයි මෙහි තිබෙන්නේ. සාගර පරිසරය දසනයට බලපාන සාධක. ම් කොට තිෙනවා එය කොපමන ප්‍රමාණයකින් බලපාන්නේද කියන්න එක ප්‍රස්ථාරයේ දක්වා තිබෙනවා. මල් අපප ද්‍රව්ව්‍යවායි දූසක කසල කර්මාන් අපපද්‍රව්්‍ය නැව් ගමනා ගමනේ මෙන්න මේ විදිහට දත්ත ප්‍රස්ථායයක් දී තිබෙනවා දත්ත විශලේසනය කරන්න තමයි. මුලින්ම හලතියෙන්නේ වැඩියෙන්ම බලපාපුසා දෙකේ හලතියනවා. අපිට ප්‍රස්ථාරයේ දිහා බැලුවෝම පේනවා සීියයට තිහක්ම බලපාලතියෙන්නේ මල්ල අපද්‍රව්්‍ය බව. අඩුවෙන්ම බලපෑසා දෙකේ අහලතියවා ලන්න ප්‍රස්ථාරය දිහා අඩුම ප්‍රමාණයක් සීයට පහක්ක ප්‍රමාණයක් පෙන්න ලතියන්නේ සාගර පතුලේ ඇති තෙල් නිදි කියලා. ඊළඟට හලක් තියෙනවා සාගර කලාපේ ජීවත්වන මත්සයන්ගේ. බැරලෝහ සාන්ද්‍රණය ඉහළයාමට බලපාපු සාධකයේ මොකක්ද කියලා. අපි දන්නවා බැරලෝහ පරිසරයට එකතුවෙන්නේ කර්මාන්ත අපද්‍රවවිය මගින්. ඉ සෞත්තරේ කර්මාන්ත අප ද්‍රවවිය. තුන්ගෙන් ප්‍රශනය හලතියන්නේ. ඉහත සාධකවලට අමතරව සමුද්‍ර පරිසර දූසනය කෙරෙහි බලපාන වෙනත් සාධකයක් ලියන්න මෙහි දැක්වෙනෙන් නැහැ සුද්‍ර පලාස්ටික් වැනි අපද්‍රව්‍ය සාගර ජලයට එකතුවීම පිළිබඳව. ජතෙල් තමයි බොහෝ බලපෑමක් ඇති කරන්නේ මුහුදට එකතුවීම සමුද්‍ර පරිසර දූසනය කෙරෙහි. ඊළඟට අහල තියෙනව සමුද්‍ර පරිසර දූසණය නිසා ඇතිවී හැකි රිජු බලපැෑම් අපි දන්නව මුහුදු ජලයේ ගුණාත්මක බව ඒ වගේම සාගරයේ සුන්දරත්තේ නැතිවීම මුහුදු ජීවීන් මියයාම ජෛවවිධත්වය අඩුවීම සංචාර්ක කර්මාන්තයේ බිඳවැටීම කොරල් පර විනාසවීම. රිජු බලපෑම් ලෙස දක්වන්න පුළුවන්. එලකට තියන පොකුණු පරිසර පද්ධතියක දැක ැ රුක් තරකින් යුත් ආරදාමයක් ලියන්න කියලා අපට ජලජසාකයකින් ආරම්භ කරලා පුරුක් හතරක ආහරදාමයක් ලියන්න පුළුවන් ජලජසාක කුඩාමාළු, ලොකුමාළු ඉිහුඩුව මෙන්න මේ වැනි ආහර දාමයක් ලියන්න පුළහොන්. බීකොට සිෙද්දී තිබෙනවා ගානයක වර්ධනවක්‍රය දැක්වෙන ප්‍රස්ථාරය පරිසරේ ඒකක වර්ගඵලයක් මත ජීවත්වෙන ජීවිීන් සංක්‍යියාව හැඳින් වෙන්නේ කොහොමදක එලානවා ගහන ගණත්තය ලෙස තමයි හඳුන්වන්නේ. මෙම වර්ධන වක්‍රයේ තුංවනාවදිය සීග්‍රන් වර්ධනවේගේ සීග්‍රයෙන් අඩුවීම, කොටස ගැන අහලතියෙන්නේ යට හේතුවක්තමයි ප්‍රශ්නය අහන්නේ අපි දන්නා වර්ධන වේගේ සීග්‍රයෙන් අඩුවෙන්නේ ආහාරහිංගවීම ලෙඩරෝග පැතිරීම සම්පත් සඳහා ඇති තරංගය විලෝපික බලපෑම වගේ කාරණ. ඊට පස්සේ අහලතියෙනවා මෙහි පොකුණේ එක් කොටසක කොළ පැහැති පෙන ස්තරයක් වර්ධනය වෙලා තියෙනවා කියලා මෙම නිරීක්ෂණය සහ බලපෑම අපි දන්නවා ජලාසවල කො පැහැති පාාවෙන පෙන ස්තරයක් ඇතිවෙන්නේ සුපෝසණය මගින් නිරීක්ෂණය අට අනුව සුපෝසණය පිළිතුර ඒ සඳහහිතුන අයනවර්ග දෙක ලියන්න තමයි ති එනෝත්‍රී රීන අයන සහ Pෝ4ෝ තුන රින පොස්පේට් අයන නයිටේ් සහ පොස්පේට් කියල ලියලා තියෙන්න්න ඕනෙ. සීකොටසට අහලතියනෙ අප ද්‍රව්විය කළමනාකරණය සහ4ෝ ආර් මූල ධර්මය පිළිබඳව අපේ හලතින ඉවතලන පොලිතින් මගින් ඉන්ඩන නිපදවීම අයිතිවෙන්නේ ෆෝර්මූල ධර්මයට තේ කුමක්ද කියලා පිළිතුර ්‍රසයිකල් එහමතම් ප්‍රතිචක්‍රීකරණය කිරීම. ඉළඟට අහලතිනා ර අවස්ථාව රලේස් එහම න් ආදේශය ඒ දෙන අවස්ථාවක් ලියන් අපි දන්න රලේස් කරන්නේ අහිතකර දව්වය වෙනුවට හිතකර දවව්‍ය භාවිතයට ගැනීම්. උත්තරය රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර, භාවිත කිරීම.ො අන්තුසාෑන ප්‍රශ්න හලතින්න අප ද්‍රව්‍ය ධහනයෙන් පිටවන හරිතාගාරවායු විමෝචනය අවම කිරීමට ඇතිත් ජාතියන්තර සම්මුතිය ගැන අපි දන්නවා හරිතාගාරවායු විමෝචනය අවම කිරීම සඳ ඇතිකරගත සම්මුතිය කියතෝ සම්මුතිය. දෙවනි ප්‍රශ්නයට යම්පුතේ එක ජීවවිද්‍යාව ප්‍රශ්නය හර්ගී කරණය ප්‍රාන්ශලේසිනි වැනි පාඩම්බලින්ගෙන්නේ මෙවරත් මෙහි දැක්වනි වර්ගී කරන සටහන සටානක දක්වා තිබෙනවා යු කෙරයා අධිරාජධානයට අයත රාජධානි හතර පොටිස්ටා ෆංගයි ප්ලන්ටේසා ඇනිමාාලිය ඇනිමාලිය රාජධානයට අයිති පෘෂ්ටවන්සී සහ ෘෂ්ටවන්සේ කාණ්ඩවල්ලට උදාහරණ සතුන් කිහිප දෙෙනකු දක්වා තිබෙනවා. ලක්ෂණ දීතිබෙනවා ඒවාට අදාළ රාජධානී නම් කරන්න තියෙන්නේ එක කයිටීන්වලින් සෑදුුණු සයිල බිත්ති තියෙන රාජධානය අපිද්දන්නවා කයිටීන් වලින් සෑදුුණු සයිල බීති තියෙන්නේ ෆන් ගයිවලට. මාකන්ටියා අයත්වන රාජධානය අහලතියෙන්නේ මාකන්ටිය අයිතිවෙන්නේ ප්ලාන්ටේ රාජධානයට එය අපස්පසාකයක් බීජහට නොගන්න අපුස්ප්‍රසාකයක්. තුන්ව පස්නේ තිබෙනවා අපහත ලක්ෂණ පෙනුන ජීවිී කාණ්ඩය සහ වන්සේ නම් කරන්න. ඒ කොටස දේහේ ටැක්මාවලටවෙෙන් වෙලා තියෙනවා අපි දන්නවා ටැක්මී කරණේ දක්නට ලැබෙන්නේ ආත්‍රපෝඩාවන්ගේ හිස උරස සහ උදරේ ලෙස ටැක්මාතුනකින් හැද්දිලත් තියෙනවා. ඊළඟට හරදේ කුටීර තුනක් තිබෙන්නේ ඇම්ෆිබිය ඇතනම රෙප්ටීලියාවන් ගන්නත් පුළුවන් රෙප්ටීලියවන්ගේ කෝසිකාව අඩක් බෙදි ලතියන්නේ නමුත් කුටීර තුනයි තියෙන්. අන්තරංග ගොුණුවක් දරන්නේ කාටද කියලා හලතියනවා අපිදන්නවා හිස්ස පේසි මේේ පාදේ සහන්ත රංගගුණුව තියෙන්නේෙ මොළුස්කාවන්ට සම්පූර්ණ දිත්්‍ය සංසරණයක් දරන්නේ මැමිලියාවන් තම. Bී කොටස ප්‍රභා සංස්ලේසනය ආශිත ප්‍රශ්නය, ප්‍රභා සංස්ලේසනය සඳහා වසේ සාධක මොනවද කියලා හල තියෙනෙ රූපසටහනය පෙන් අලත් තියෙන. අපට පෙනවා ඒ කොටස නම්කරලා තියෙනවා කේෝ චද්‍රාවණයක් යොදලා ඒ නිසා ප්‍රභා සංස්ලේසනයට කාබ්ඩයයක්ක් සයිත් අවශ්‍යද කියලා බලන්න තමයි මෙම ඇටවුම තියෙන්. හැබැයි බී කොටසේ කලු පොලිතින් කියලා නම් කරලා නැහැ නමුත් ඒ කලු පොලිතින් එකක් කියලා හිතුවොත්තේම මෙය ප්‍රභාසංස්ලේසනයේ සඳහා ආලෝකය අවශ්‍යයද්ද කියල සොයා බලන්නත් යොදාගන්න පුළුවන්. පපුරදු විදිරම ප්‍රශනය හල තියෙනෝ පරික්ෂණයට පෙර පෑහතලිස්සටක්සාකය අඳුරීතියන්නේ යයි කියලා සාක පත්‍රවල නිපදවී තිබෙන පිස්්ටය ඉවත්වීම සඳහාඒබ කොටස්සල පිෂ්ට පරික්ෂාවෙන් පසු දක්නට ලැබෙන වර්ණය ලියන්න කියලා තියෙන්නේ ඒ කොටස KෝHච් ද්‍රාවණය යෙද පොලිතින් එකක තියෙන නිසා එඒහි ප්‍රභාසංස් ලේෂනය සිදුවෙන්න්නේෙක් දක් නෑ ඒ නිසා එම පත්්‍ර කොටසේ පිස්්ටේ හැදිල නැති නිසා වර්ණ වෙනසක් නෑ හැබයි ආන්න වර්ණය තකොට ඒ කොටසේ වර්ණය තමයි දුඹුරු පාට මොකද අයඩීන්වල වර්ණය එහි තිබෙන කොට ස කලු පොලිතින්න එකකින් ආවරණය කරලා තියව කෙලා හිතමු එහෙනම් බී කොටස පිස්ටේ නිපැදවීමක් සිදුවන්නේ නැති නිසා අඩ නියදවැට පස්සේ එහි තිබෙන් නෙත් දුඹුරු වර්ණය මයි සේකොටස පටකා සිරිිත්‍රශනයක් පටකයක් යන්න අර්ථදක්වන්න තිබෙනවා ජීවිදේහේක අන්තර්ගත කිසියම් කාර්යක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු පොදු සම්භවයක් සහිත සයිල සමූහයක් පටකයක් ලෙස හඳුන්නනවා රපසිටහන ඇසුරෙන් ලක්ෂණවලට අදාළ අක්ෂරේලියන්න තමයි තියෙන්නේ එක තියනෙ බහුණ අස් ටිකයි හරස් විලේකන සහිතවේ කියලා ඒයන්නේ කංකාල පේසි ගැන මෙහි කිව් ෙස මයි කංකාල පේසි දැක්වෙන්නේ. දෙක පාදස්ත පටලයක් මගින් පෝෂණය වෙනවා කියලා තියනවා ඒ අපිච්චද පටකවල ලක්ෂණයක් මෙහි අපිච්චදපෙන්නවා අතිබෙන්නේ ප අක්ෂරයෙන්. සයිලාතර අන්තරස්ථාපිත මඩල් ඇත. ඒ හරද පේසි වල ලක්ෂණයක් මේ හරද පේසිි පෙන්වා අතිබෙන්නේ. ආරක්ෂ දෙවනසාහ තුංහන ප්‍රශ්න ඉළඟ වීඩුව එකෙන් කතා කරමු පුේ මේ විීඩ එක ඩිස්ක්‍රපසණ එක තියෙනවා ටෙලිග්‍රෑම් ගරුප් එක ලිං එක ඒකට ජොයින්නුනොත් මෙම ප්‍රශ්නපත්‍රවල pdf සහ වෙනත් ප්‍රශ්න පත්‍ර ඔබට ලබා ගන්න පුළුවන් එනම් මතකයිනි සෑන්සයි චැනලය සබස්්‍රයිප් කරලා බෙල් නොටිෆිකේෂන් එක ඔවුන් කරලා තියා ගන්න හැමෝට මස්ුබ දවසක්